And now, live at 12. අයිබෝවන් එක්වන්න අදත් සුපුරුදු ලෙසම මේ ශනිදාවෙත් පුවත්ලොව අලුත්තුනු හැම දෙකම ඇත්ත වගකීමෙන් යුතුව දැනගන්න. අදත් ලයිව් ඇට් 12 සමගින් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරම්බගේ සුපුරුදු පරිදි අදත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉන්දියාවෙන් ගෙන කෝටි දෙකක ගංජා සමග තිදෙනෙකු වැලිසරදිය අතරංගුවට. පාසල් සිසුන් දෙදෙනෙකු මීගමු මුහුදට බිලිවෙති. මහවැවදී මෝටර් රථයක් හැමිල්ටන් ඇලට පෙරළි. දිවයිනපුර ඉස්ලාම් බැතිමතුන් උත්සවශ්‍රීයෙන් රාමසාන් උත්සවයේ සමරති. ස්පාඤ්ඤ තරඟයේ සමකල රොනාල්ඩෝගේ සුපිරි ගෝලය. රුපියල් කෝටි 2000ක් පමණ වටිනා ඉන්දියාවෙන් ගෙන්වන ලද ගංජා කිලෝ 236කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් මද්‍ර විනාශක කාර්යාංශය ඊයේ සමත් වුණා. ඒ වැලිසරදී සිදු කළ විශේෂ වැටලීමකදී මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹට ඉන්දියාවෙන් ගෙන්වන ලද ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට පොලිස් මද්‍ර විකාරයන්ශී නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ඊයේ වැලිසර ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් පරීක්ෂාවට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ. එහිදී ලොරි රථයේ තිබී ගංජා කිලෝ 236ක් හා ග්‍රෑම් 610ක් පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගත්තා. මන්නාරම සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන බුවවෙන් මෙම ගංජා ප්‍රවාහනය කරමින් තිබූ බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. සොයාගත් ගංජා තොගේ වටිනාකම රුපියල් කෝටි 2000ක් පමණ වනවා. සිටියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයෙකුද වනවා. අත්අඩංගුවට සෙසු සැකකරුවන් දෙදෙනා මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්‍ර විනාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ. දිවයිනේ පළාත් කිහිපයකට තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ නිරිතදිග මුහුදේ තද සුළං තත්ත්වයක් පැවතීම හේතුවෙන් දීවර හා නාවික කටයුතු වඩාත් අවදානම් බවයි. මේ අතර මෙරට කාලගුණ විපර්යාසය සහ ස්වභාවික විපත් අධ්‍යයනය කිරීම සඳහා ඇමරිකාවේ විශේෂ නියෝජිත පිරිසක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. බස්නාහිර සබර්ගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි අද දිනේත් පැවතිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ දින බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකින් තද වර්ෂාපතනයක් වාර්තා වුණා. ඊයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ගාල්ල, මරකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් දෛනික කටයුතුවලට බාධා එල්ල වුණා. මේ අතර නිරිතදිග මුහුදේ සුළඟේ වේගය විටින් විට වෙනස් වීම හේතුවෙන් අද එම ප්‍රදේශවල දිහිවර හා නාවික කටයුතු අවදානම් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා සුළඟේ වේගය 60 කිලෝමීටර 60ක් දක්වා වර්ධනය වී හැකි බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රකාශ කළේ. මේ අතර මෙරට දිහිවර නාවික ස්වභාවික විපත් සහ පරිසර තත්ත්වයන් අධ්‍යයනය කිරීම සඳහා අමරිකානු යුද හමුදා නිලධාරි කණ්ඩායමක් ඊ රාත්‍රී දිවයිනට පැමිණියා. එම කණ්ඩායමේ ශ්‍රී ලංකා නියෝජිත මහාචාර්ය හරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ නාරා ආයතනය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙම අධ්‍යයන කටයුතු සිදු කරන බවයි. කොහොමද මොන්සූන්ස් හැදෙන්නේ, ඒක මොන්සූන්ස් ගමන් කරන්නේ, ඒ වගේම මොන්සූන්ස් බිඳෙන්නේ, ආපහු එන්නේ, ඒ ඔක්කොම තේරුම් ගන්න අපිට අවශ්‍ය වෙනවා. අපි නාරා ආයතනය අපි ඒ වගේම අපේ කාලගුණ විද්‍යානි කට්ටියයි එකතු වෙලා යූස් කරන්න පුළුවන් මේ අපේ මේ අන්ඩර්ස්ටෑන්ඩින් එක වැඩි කරගන්න. ඒ කියන්නේ ඉස්සරහට අපිට කියන්න පුළුවන් මොකද ඉස්සරහට වෙන්නේ කියලා. අපේ ජල සම්පත් පාලනයට, දීවර සම්පත් පාලනයට, ස්වභාවික විපත් වලට සෑහෙන මේ ඒවා ප්‍රෙඩික් කරන්න සෑහෙන ඉම්පෝර්ටන්ට් වෙනවා. හලාවත මහවැව වලහපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හැමිල්ටන් ඇලට පෙරළිය ගොස් තිබෙනවා. ඊ රාත්‍රියේ සිදු වූ මේ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලැබුවා. නතන්දි සිට මාදම්පේ දක්වා දහවනේ වෙමින් තිබූ මෝටර් රථයක් මෙලෙස පෙරළිය ගොස් ඇත්තේ මහවැව වලහපිටිය ප්‍රදේශයේදී.
ඒ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මෝටර රථයේ ගමන්ගත දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බාදම්පේ ප්‍රාදේශීය රෝහලට. අනතුර සිදු වන අවස්ථාවේ මෝටර රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර රියදුරාගේ අපරීක්ෂාකාරී වියදහවණය අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ මාසේ පමණක් හැමිල්ටන් ඇලට මෙලෙස වාහන හතරක් පෙරළී ගොස් තිබෙනවා. මේ අතර කළුතර මතුගම ප්‍රධාන මාර්ගයේ යටදොර ප්‍රදේශයේදී සිදු වූ තවත් අනතුරකින් ත්‍රිරෝද රියදුරු කුතුවාල ලැබුවා. අනතුර සිදු වී තිබුණේ ඊයේ පස්වරු 3:30ට පමණ. අධික වේගයෙන් ගමන් ගත් ත්‍රිරෝද රථය බෝක්කුවක ගැටී අනතුර සිදු වී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ රියදුරු කළුතර නාගුඩ මහරෝහලට ඇතුළත් කෙරුණා. මහමෝදර ප්‍රදේශයේ ගිංගඟ ආශ්‍රිතව පාත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා. ගාල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් අක්මීමන විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදු කර තිබුණා. ගල්ල මහමෝතර ප්‍රදේශයේ ගිංගඟ ආශ්‍රිතව පිරිසක් මහා පරිමාණයෙන් මත්පැන් පෙරන බවට අක්මීමන විශේෂ කාර්ය බලකාය වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ගාල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අදාළ ස්ථානය වැටලීමටයි පියවර ගත්තේ. එහිදී එම ස්ථානයේ තිබේ නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලිලීටර් 15,000ක් සහ ගෝඩා බැරල් කිහිපයක් සොයා ගැනුණා. වැටලීම සිදුකරන අවස්ථාවේ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට කෙරුණා. මත්පැන් තොගේ වටිනාකම රුපියල් 105,000කට අධිකයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. අපේ රටේ ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් දිනය මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබනවා. පුරා මාසයක් උපවාස ශීලයේ රැකීමෙන් අනතුරුව නවසඳ දැකීමත් සමග ඇරඹෙන රාමසාන් දිනය ඉස්ලාමීය ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී උත්සව දිනයක්. රාමසාන් උත්සවය මගින් සංකේතවත් කෙරෙන්නේ ලොව පුරා ඉස්ලාමීය ජනතාව ඉස්ලාමීය දිනදර්ශනයේ රාමසාන් මාසය කෙරෙන උපවාසයේ අවසානයයි. එදිනට හැකියාවක් ඇති සෑම කෙනෙකුම අලුත් ඇඳුමින් සැරසී ආගමික වතාවත්වලට සහභාගී වන අතර හොඳින් කාබේ ජාති මිත්‍රාදීන්ටද සංග්‍රහ කරනවා. අද දිනේ ඔවුන් සිය ආගමික සිද්ධස්ථානවලට ගොස් ආගමික වතාවත්වල යෙදෙන අයුරු දක්නට ලැබුණා. මේ අද අලුයම ගාලු මෝදුරදී ඔවුන් ආගමික වතාවත්වල යෙදුණු අයුරේ. මේ අතර අදට යෙදෙන රාමසාන් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබෙනවා. මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය සහ යහපත ගොඩනැගෙනු ඇත්තේ මනුෂ්‍යත්වය පිළිබඳ යහපත් සිතුවිලි වඩාත් ශක්තිමත් වන පරිසරයකදී බවයි ජනාධිපතිතුමා රාමසාන් උත්සවය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ. සමස්ත ලොකවාසීන්ගේ යහපත රැඳී පවතින්නේ එවැනි පණිවිඩයක සැබෑ හරය එකිනෙකා අවබෝධ කරගත් පරිසරයක් තුළ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවය සමානාත්මතාවයේ මහගි පණිවිඩයේ ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයක් බව අග්‍රාමාත්‍යවරයා රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
තමන් තුළ බලපවත්නා තණ්හාව ආශාව ආදී දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වයේ පරිත්‍යාගශීලීත්වයේ ගොඩනැගීමට රාමසාන් උපවාස සමයේ ලැබෙන පන්නරය අතිමහත් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ අසමන් සිසුන්ටත් අපොස උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මොනරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අපොස සාමාන්‍ය පෙළ සඳහා දැනට පවතින විෂයන් 9 විෂයන් 6 දක්වා අඩු කිරීමටත් සැලසුම් කරන බවයි. අපි හොඳ දැනගෙන මේ ඉන්නේ අධ්‍යාපනයේ සල්ලි වෙන් කරන නැත එතන විනාශ වෙලා රැකියාව වෙන්ද පොළ තියෙනවා හැබැයි පුහුණු ශ්‍රමිකයෝ නැහැ. පහුගිය කාලේ ආර්ථිකය හැදුවා බොහෝ දේවල් කතා කියනවා. මේ ආර්ථිකය හැදුණා නම් මැද පෙරදිග යනවද නුපුහුණු ශ්‍රමිකයෝ වශයෙන් සාමාන්‍ය රුපියල් 25,000 35,000 පඩියට. අපි මොකද්ද ගත ක්‍රියාමාර්ගය? අන්න වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න අපි ගිය සැරේ නියාමක වැඩසටහන ආරම්භ කරා. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ තව පාසල 150ක ආරම්භ කරා. එන අවුරුද්දේ ඔබේ දරුව කිසිම කෙනෙක් සාමාන්‍ය පෙළින් අසමත් වෙන්නේ නැහැ. විෂයන් 9ම අසමත් වුණත්, ගණිතය විද්‍යාව 9ම අසමත් වුණත් අන්න උසස් පෙළට ගෙනියනවා. ජාතික පාසල් ප්‍රමුඛ කරගෙන උසස් පෙළට ගෙනියනවා. වෘත්තීය විෂයන් 26ක් හඳුන්වා දීලා. එතන තියෙනවා කෘෂි විද්‍යාවට දක්ෂ කෙනාට උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලය යන දක්වා විෂයන් තියෙනවා. එතන තියෙනවා සංචාරක ව්‍යාපාරයේ ආශ්‍රයෙන් රැකියාවලට එතන වෘත්තීය විෂයන් තියෙනවා. එතන තියෙනවා තොරතුරු තාක්ෂණය තියෙනවා, කලා විෂයන් තියෙනවා, ක්‍රීඩා විෂයන් තියෙනවා. මේ විෂයන් එකත් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙනස ඇති කරලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය මගින් දැන් සාමාන්‍ය පෙළ විෂයන් 9 හයක් කරන්නත් දැන් සැලසුම් කරගෙන යනවා. සමහර විෂයන් මේ ගුරුභාවතට උගන්වන්න බෑ. එහෙම මෙහෙන් එක එක කෑලිල්ල අවුරුද්දක් තුල දැන් ආවරණය කරන්න බෑ විෂයපදේ. මීගමෝ ඒත්තුකාල ප්‍රදේශයේදී මුහුදේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙකුගේ සිරුර අද පෙරවරුවේ කොච්චි කඩේ කම්මල්තොට මොය ප්‍රදේශයට ගොඩගසා තිබේදී හමු වී තිබෙනවා. අතුරුදන්ව සිටින අනෙක් සිසුවා සොයා නාවික හමුදාව සහ ජීවිත ආරක්ෂක නිලධාරීන් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි මීගමෝ පොලිසිය සඳහන් කරන්නේ. මීගමුව කොච්චිකඩේ ඒත්තුකාල මුහුදේ දියනෑමට ගොස් සිටි පාසල් සිසුන් 5 දෙනෙකුගෙන් සිවතෙනෙකු ඊයේ දියේ ගිලී තිබුණා. ඉන් 2 දෙනෙකු එම අවස්ථාවේදී දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වුණා. අනෙක් 2 දෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මීගමුව රෝහලට රැගෙන ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ. අතුරුදන් වූ 2 දෙනා සෙවීමේ කටයුතු ඊයේ නාවික හමුදාව ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ආරම්භ කළා. එහෙත් ඊයේ අදාළ සිසුන් 2 දෙනා සොයාගත නොහැකි වූ අතර අද යලිත් එම මෙහෙයුම් ආරම්භ කළ බවයි නාවික හමුදාව පවසන්නේ. එහිදී අද පෙරවරුවේ කොච්චිකඩේ කම්මලතොට මෝය ප්‍රදේශයට එක් සිරුරක් ගොඩගසා තිබියදී සොයාගනු ලැබුවා. මෙලෙස සොයාගත් සිසුවා කොච්චිකඩේ දලුකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මේ අතර මීටියාගොඩ වටවල ගොඩැල්ල ප්‍රදේශයේ ඇලමාර්ගයක තිබී මලසිරුරක් ඊයේ සවස හමුව තිබෙනවා. බටපල පොලිසිය පැවසුවේ පසුගිය 13 වැනි දින අතුරුදන්ව සිටි ධීවරයෙකු මෙලෙස මේගොස් ඇති බවට සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි. මේ අතර වැලිකන්ද මගුල්පොකුණු ප්‍රදේශයේදී අද පෙරවරුවේ දියකිලි කාන්තාවක් මියගොස් තිබෙනවා. වැලිකන්ද පොලිසිය පවසන්නේ දියනෑම සඳහා ගිය කාන්තාවක් පයලිසා ගොස් ඇලට වැටීමෙන් මියගොස් ඇති බවයි. විදෙස් සහ ක්‍රීඩා පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is live at 12. අපි දැන් සූදානම් ලෝවට අතරතුරු ඔබ වෙත ගෙනෙන්නට. ස්කොට්ලන්තයේ සුප්‍රකට කලා විද්‍යාලයක දරුණු ගින්නක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවර පිහිටි ප්‍රකට කලා පාසලක ගොඩනැගිල්ලක් තුළ ගින්නක් ඇති වී තිබෙනවා. අදාළියම් කාලයේ ගින්න ඇති වී තිබෙන්නේ පාසලේ මැකින්ටොස් නම් ගොඩනැගිල්ල තුළයි. ගින්නෙන් ගොඩනැගිල්ලට දැඩි ලෙස හානි සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන බටයින් 120කට වැඩි පිරිසක් එක් වී සිටියා. 2014 වර්ෂයේදීද මෙම ගොඩනැගිල්ලෙහිම දරුණු ගින්නක් ඇති වූ අතර අනතුරුව ගොඩනැගිල්ල අති විශාල පිරිවැයක් දරා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඉන්දියානු ඉතිහාසයේ කිසිදු කාලයක මුහුණ පාන්න නැති දරුණු ජල අර්බුදයකට මෙවර විට ඉන්දියානු ජනතාව මුහුණ පා තිබෙනවා. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ එරට බිලියන 600ක පමණ ජනතාවක් මෙම උග්‍ර ජල හිඟියට මුහුණ දී ඇති බව. එරට සමීක්ෂණ වාර්තාවල දැක්වෙන්නේ ජල හිඟිය සහ ඒ හා සම්බන්ධ කාරණා හේතුවෙන් සෑම වසරකම 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවයි. එමෙන්ම 2020 වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 21ක භූගත ජල හිඟියක් මතුවනු ඇති බවට එරට භූවිද්‍යාඥයින් අනාවැකි පළ කර තිබෙනවා.
මෙම උග්‍ර ජල අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකර්මාන්ත කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. බෙහෙතුවෙන් ඉදිරියේදී ඉන්දියාවේ ආහාර හිඟයක් මතුවන්නට හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ක්‍රිස්ටියානු රොනාල්ඩෝගේ විශිෂ්ට ක්‍රීඩා විලාශය හේතුවෙන් ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ පැවති මූලික වටේ තරඟයකින් ගෝල 3-3 ලෙස තරඟයේ ජයපරාජයෙන් තුරව අවසන් කර ගැනීමට පෘතුගාල පාපන්දු කණ්ඩායමට ඊයේ අවස්ථාව උදා වුණා. ඒ සමගින් ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය පිළිබඳ තොරතුරු දැන් 2018 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බීකාණ්ඩේ තිරණාත්මක තරඟයක් ඊයේ පැවැතුණේ රුසියාවේ සෝචියේහි පිස්ට් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී. ඒ ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම හා පෘතුගාල කණ්ඩායම අතරයි. ස්පාඤ්ඤ කණ්ඩායම ඩේවිඩ් ඩියා, පීකේ රාමෝෂ්, ඇල්බා, ඇන්ඩ්‍රූ ඉනියස්ටා හා ඩියාගෝ කොස්ටා යන ප්‍රබල ක්‍රීඩකින්ගෙන් සමන්විත වූ අතර පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් ඊයේ තරඟ බිමට පිවිසුණා. තරගයේ සිවන විනාඩියේදී පෘතුගාලයට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණා. රොනාල්ඩෝගේ මෙම ගෝලයත් සමග ඔහු වාර්තා පොත් අතරට එක් වුණේ අඛණ්ඩ ලෝක කුසලාන හතරකදී ගෝල වාර්තා කළ ලොව සිවන ක්‍රීඩකයා ලෙසයි. ගෝලයකට බිඳුවක් ලෙස පෘතුගාලයේ තරඟයේ ඉදිරියෙන් පසුවද 24 විනාඩියේදී ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. එම ගෝලයේ වාර්තා කළේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඩියාගෝ කොස්ටායි. කෙසේ වෙතත් යළි ක්‍රියාත්මක වූ පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරඟයේ 44 විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කළා. එ අනුව පළමු අර්ධයේ නිමාවට පත්වුණේ ගෝල 2-1 ලෙස පෘතුගාලයේ පෙරමුණේ පසුවෙමින්. කෙසේ වෙතත් ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම තරඟයේ 55 විනාඩියේදී සිය දෙවන ගෝලයද වාර්තා කිරීමට සමත් වුණා. එම ගෝලයද වාර්තා කළේ ඩියාගෝ කොස්ටායි. දෙවැනි ගෝලය වාර්තා කර විනාඩි 3කින් අනතුරුව තවත් ගෝලයක් රැස් කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක නාචෝ සමත් වුණා. මෙම ගෝලය සමග ගෝල 3-2 ලෙස පෙරමුණ ගන්නට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට හැකි වුණා. කෙසේ වෙතත් තරඟයේ 86 විනාඩියේදී ලැබුණු නිදහස් පහරක් ස්පාඤ්ඤ දැල තුළට පතිත කිරීමට 33 හැවිරිදි සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණේ ස්පාඤ්ඤයෙන් ජය උදුරා ගනිමින්. මෙය රොනාල්ඩෝ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ලබාගත් පළමු ගෝල ත්‍රිත්වය ලෙසටයි වාර්තා පොත අතරට එක්වන්නේ. එම ගෝලයත් සමග තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. රොනාල්ඩෝගේ මෙම දක්ෂතාවය වාර්තා පොත් අතරට එක් වුණේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක ගෝල ත්‍රිත්වයක් ලබාගත් වයස්ගතම පාපන්දු ක්‍රීඩකයා ලෙසයි. මේ අතර බීකාණ්ඩයේ මොරොක්කෝ හා ඉරාන කණ්ඩායම අතර තරඟය ඊයේ පැවතුණේ රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නුවරදී. දෙවන අර්ධයේදී විනාඩි 90 ගත වී ලැබෙන අතිරේක කාලයේදී මොරොක්කෝ ක්‍රීඩක අෂීස් තම හිසෙන් දැල ආරක්ෂා කිරීමට යාමේදී එල්ල වුණු පහර තම දැල තුළටම එල්ල වීම නිසා මෙම තරඟය ඉරානයට ගෝල 1-0 ලෙස ජය ගැනීමට හැකි වුණා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා මම වින්ද්‍යා මාරම්බගේ. මම සජිත් රණසිංහ. අපි අලිත් හමු වෙමු අද රාත්‍රියේදී Live@7 තුලින්. සුබ දවසක්.